ප්‍රතිතුමාවත් මමවත් එහෙම නැත්නම් හමුදාපතිවරයාවත් වැරදි උපදෙස් දීලා නැහැ කවදාකවත් අපි පටන් ගත්තේ පුළුවන් තරම් අඩුවෙන් මේ කැෂුවල්ටිස් අඩුවෙන් ගන්න බලන්න මේ මේක තමයි අපි ස්ටේක් එක මේ වැරදි ඒ කාලේ වැරදි මතයක් ගෙන ගියා මේ සීරෝ කැෂුවල්ටි කිව්වම මේ බිඳුවට බස්සන්න එක නෙවෙයි අපි ඒ කිව්වේ ඒ ගැන පරිස්සමෙන් අපි හැම අවස්ථාවකදී ක්‍රියා කරා සිවිල් ආයව ආරක්ෂා කරමින් ඒක සවිස්තරව අපිට කියන්න පුළුවන් අපි ගත්ත මේ 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 නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ මේ ජනාධිපතිතුමාව මාව අර හමුදාවේ අනඳුන් අයව ඒ අයව ඉලක්ක කරගෙන මේ පිටරට අය සතුටුස කරන්න ඒ අය මේ මේ අය ඉලක්ක කරගෙන මේකට මේ අපේ රජවරු අපේ නායකතුමෝ යට වෙනවා ඇත්ත කතාව මේ ඇමරිකන් අය ඇවිල්ලා අපිට කියපුවා අපි කරේ නැහැ එදා කිව්වේ මොකද ප්‍රභාකරන්ම බේරන්න අපි දන්නවා ප්‍රභාකර අපි අම්පා මෙච්චර මේව කරලා අවසානයේ මේ එල්.ටී.ටී. නායකත්වය බේරුවා නම් එදා මේ යුද්ධය ඉවර වෙන්නේ නැහැ නැවතත් මේක පටන් ගන්න ඒගොල්ලන්ට යටත් වෙන්න කැමති නැහැ ඒගොල්ලන්ට යටත් වෙන්න තිබුණා එහෙනම් බේරෙනවා යටත්ුනේ නැහැ ඔය කවුරුත් කතා කරන අය ඇමරිකාවවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් නෝවේවත් වලට කියන්න බැරි වුණානේ ප්‍රභාකරන් අද මේ නායකින් සමග ආයුධ සමග යටත් වෙනවා කියලා කියන්න බැරි වුණා. ඒගොල්ල අවසාන දවස් දක්වා අවසාන මොහොතේ පැනලා යන්න උත්සාහ ගත්තා. එතකොට හමුදා මේ ක්‍රියාන්විතයක් සිද්ධ වෙන වෙලාවේදී මීට වඩා මොකද වෙන කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කොහේදී හරි මිනිහෙක්ව වැරදියට මරලා තියෙනවා නම් ඒක ඒ සිද්ධිය පමණක් පරීක්ෂණයට භාජනය කළා. ඒකට සාක්ෂි තියෙනවද කියන එක හොයලා බලලා ක්‍රමවේදයක් තියෙනවනේ ලෝකෙ පිළිගත් ක්‍රමවේදයක්. ක්‍රෙඩිබල් එවිඩන්ස්. කවුද මේ ක්‍රෙඩිබල් එවිඩන්ස් දෙන්නේ? එල්.ටී.ටී. සමාජිකවනේ මේ ක්‍රෙඩිබල් එවිඩන්ස් දෙන්නේ. ඔය වගේ යුද්ධක ඔය තරම් දරුණු යුද්ධක ක්‍රෙඩිබල් එවිඩන්ස් දෙන්න කවුද ඉන්නේ? එක පැත්තක ඉන්න සේනාංක අධිපතිවරයෙක් දන්නේ නැහැ අනිත් පැත්තේ සේනාංක අධිපතිවරයා මොනවද එතන වෙන්නේ? ඒ තරම් දරුණු යුද්ධයක් තිබුණේ. මේ යුද්ධේ ස්වභාවය අවබෝධ කරගන්න ඕන කොට මිස්සෙන්න. ඒ යුද්ධේ ස්වභාවය අවබෝධ කරගන්නේ නැතුව කොහොමද කියන්නේ මේ එක ශ්‍රීලංකේක ඕනේ නැහැ එක කම්පැනි එක මොකද තියෙන භූමිය බැලුවම කැලෑව මේ වෙද්දී ආ බැලුවම එක එක ස්ථානයක සිද්ධ වෙන දේ අනිත් එක ඊට ටිකක් යාර 1000 කෙනෙක් ඉන්න පුද්ගලයා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ඒගොල්ලන්ට දැක් පේනුමක් නැහැ ඉතින් එහෙම සිද්ධි කොහොමද තියෙද්දී කාඩාරි ක්‍රෙඩිබල් එවිඩන්ස් දෙන්නේ කොහොමද? එතන ඉන්නේ ගහගන්න ත්‍රස්තවාදීනුයි ගහගන්න හමුදා බටේනුයි විතරයි. මේ කවුද? කොහොමද මේකට ක්‍රෙඩිබල් එවිඩන්ස් දෙන්නේ? ඉතින් මේ යුද්ධයේ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ තිබුණු ස්වභාවය මේ භූමිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දරුණු යුද්ධයකදී හැම සෙවලෙක්ම ඒ වෙලාවේ ක්‍රියා කරන්නේ ජීවිතය පරදුවට තබලා. අපි දැක්කනේ අපිට හම්බුවේ අපේ මියගේ සංඛ්‍යාව ආබාධිත වෙච්ච සංඛ්‍යාව මොනවද මේ කතා කරන්නේ? ඒ වගේ දරුණු සටනක් තිබිච්ච තැනක කොහොමද කවුරු හරි ඇවිල්ලා කියන්නේ මේ වැරද්දුණා කියලා? ඉතින් මේවා එක පැත්තක් විතරක් බලලා රටක් මේ මහලුකුවට මේ කාවාරි සන්තෝෂ කරන්න කියලා
මේවා කිරීම පාපය. පාපයක් කියනවා. ඒ අය විදි කවදාරි. මේ ආත්මය නැත්තම් ඊළඟ ආත්මය හරි විදවයි. මේ වගේ පටු දේශපාලන අරමුණු සඳහා මේ වගේ දේවල් කිරීම. මේ රණවිරුව ජනාධිපතිතුමා මම අපි මේ රට වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ කාර්යය කළේ. අපි ඒක ප්‍රතිඵල ගෙනත් දුන්නා. මේකම නෙවෙයි මේ යුද්ධම නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක කරේ. මුලදෙව් කඩාගෙන වැටෙනවා. එලිෆන් පාස් කඩාගෙන වැටෙනවා. වවුනියාව කඩාගෙන වැටෙනවා. ඒ වෙලාවේදී මොනවද අපේ අය කරේ? එතකොට ඒවට පරීක්ෂණ තියන්නේ නැද්ද එහෙමනම්? අවුරුදු 17ක් තුල රණී වික්‍රමසිංහ මහත්මයලා 77 ආණ්ඩුව බාර ගන්නකොට මේ වගේ තත්ත්වයක් තිබුණාද මේ රටේ? කවුද මේක ක්‍රියේට් කරේ? 83 ජූලි කලබල උතන ඉඳලානේ පරීක්ෂණ පවත්වන්නේ. ඇයි 83 ජූලිය වෙන්න දෙදුන්නේ? ඇයි මේ දෙමළ ජනතාවගේ දේපළ විනාශ වෙන්න දෙදුන්නේ? අන්න මං අන්න එතනයි පරීක්ෂණ පවත්වන්න තිබුණේ. ඒක පහසුවෙන්ම නවත්වන්න තිබුණා. ඇයි අර ජනතාවේ කව කළ නැවුල දාලා යාපරීට ගිහින් බැස්සුවේ? එදා ඒටිටි සංවිධානයේට ශක්තියක් තිබුණ නැහැ, මිනිස් බලයක් තිබුණ නැහැ. අන්න මිනිස් බලයක් තිබුණ දවස 83. කවුද පුස්තකාලෙකින් තිබ්බේ? විද්‍රාජ මැච්. ඒ වයිමෙන්ට. ඒව නෙමේ මේ තත්ත්වය උග්‍ර කරන්නට හේතු සාධකුල් දේවල්. එදා අර දිස්ත්‍රික් සංවර්ධන ඡන්දේ හොරකම් කරේ කවුද? විද්‍රාජ මැච්. රණී වික්‍රමසිංහ මහත්තයා දකෝයිද ඉන්නේ? ඇයි ඒව ගැන හොයන්නේ නැත්තේ? මෙන්න මූලික සාධක වුණු දේවල් මේ යුද්ධය වැඩි වෙන. එදා ජයජවද මහත්ය කිව්වේ මොකද? ඉරඩිකේට් ටෙරරිසම්. එදා තිබුණු තත්ත්වය අද තිබුණු තත්ත්වය. එදා අපේ හමුදාවේ ඕනේ කෙනෙකුට ඕන තැනකට යන්න පුළුවන්. ගමක් වට කරන්න පුළුවන්. මිනිස්සුම තෝරලා අරගන්න පුළුවන්. මේ යුද්ධයේදී ඒව කරන්න පුළුවන් කමක් නැහැ. මේ යුද්ධේ මූණට මූණලා මේ ක්ලෝස් ෆයිට් මේ යුද්ධයක් කරේ. මේකෙදි ගිහිල්ලා මේ වට කරලා ගමක් වට කරලා මිනිස්සු අරගෙන ඔය වගේ වැඩ කරන්න පුළුවන් කමක් තිබුණු වාතාවරණයක් නෙමෙයි තිබුණේ. මෙන්න මේකයි මම කියන්නේ මේ යුද්ධයේ ස්වභාවය තිබුණු ස්වභාවය තේරුම් ගන්න යුතු තමයි මේ අය කතා කරන්නේ. එදා ටික කරන්න තිබුණා. එදා කරන්න පුළුවන් කවදදලු මම හමුදාවේ හිටිය පුද්ගලෙ. මම හැමදාමත් හිටියා. මම දන්නවා මේ වගේ. එදා ඒව කරන්න පුළුවන් ගමක් වට කරලා මිනිස්සු හොයාගෙන ගෝණි බිල්ල දාලා මිනිස්සු තෝරලා ඒව කරන්න පුළුවන් කම තිබුණා එදා. මෙන්න මේව තමයි අපි යුදාධිකරණයට ගියොත් කතා කරන්නේ. මම ගියොත් මම මේව කියන්නේ. මෙන්න මේකයි ස්වභාවය. මේ බොරු ස්වභාවයක් ගැන කතා කළ මේ දේශපාලන පරිගණක. මේ දැන් මුල ඉඳලා එහෙමනම් අපි මේවා දිහා බලන්නට ඕන. රණී වික්‍රමසිංහ මහත්තයා මේවා මේ තැනට ගෙනල්ලා 94 බාර දෙනකොට තයි 77 බාර ගන්නකොටයි මේ රටේ තිබුණු තත්ත්වය කියලා බලන්න. මම දැක්ක ටීවී එකක් දානවා අධිරාජ ඒකාධිපතියක් ඒකාධිපති පාලනේ නැවත ගේන්නෙපයි කියලා. මහින්ද රාජපක්ෂ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරපු පුද්ගලයා. මහින්ද රාජපක්ෂ එකම භීෂණයක්වත් ගෙනවද කියන්නේ? සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කාලේ තිබුණා 71 කැරැල්ලක්. ජේ ආජාවද මහත්තයාගේදී කාලේදී 80 පටන් ගත්ත මේ ත්‍රස්තවාදය. 80 89 කාලේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් මේ ඉතිහාසයේ කවදාවත් ඇති භීෂණයක් ගෙනා. එනවා වැන්නේ පැවි ජී වීර මරණේ කොහොමද කියලා. ඇයි ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලන්නේ නැත්තේ? අල්ලල මැරුවද? යුද්ධ කරලා මැරුණද? වෙඩි තියාගෙන විජේ වීර වෙඩි තිබ්බද? අල්ලන්න ආපු අය එන කොහොමද මැරුණේ? ඒක අහන්නේ. එදා ඒ තරුණේ මැරුණේ කොහොමද? ඒ භීෂණ ඇති කරේ කවුද?
කාර්ය කාලෙ මහින්ද රාජපක්ෂ කාලෙ ඊට පස්සේ මේ ත්‍රස්තවාදයේ බැංකු මහා බැංකුවට බෝම්බ ගැහුවා අර එයාපෝට් එකට ගැහුවා ඊට පස්සේ කාර් බෝම්බ විශාල ගානක් ගියා බස් බෝම්බ ගියා කෝච්චි බෝම්බ ගියා කඳවුරු විශාල වශයෙන් එක රැයින් වැටුණා දහස් ගණන් මිය ගියා මේ වගේ දීෂණයක් ඇති උනේ කාල් කාල් චන්ද්‍රිකා කුමාරතුරු මැතිණිය කාලේ ඔබීෂණේ තිබුණා ප්‍රේමදාස මහත්තයාගේ පිටකාලේ දීෂණේ තිබිලා තිබුණා මිය ගියා ජේ.ආර්. ජවර්ධන මහත්තයා කාලේ ඔබීෂණේ ඇති වුණා ආරම්භ කරා දීෂණ ආරම්භ කරේ මේ සෑම වකවානුව එතකොට මහින්ද රාජපක්ෂ කාලේ දීෂණයක් ඇති වුණාද තිබිච්ච දීෂණේ ඉවර කරා කිසිම දීෂණයක් පටන් ගත්තේ නැහැ මේවා පැහැදිලි දීෂණ එතකොට රයිල් වික්‍රමසිංහ මහත්තයාට චෝදනා කරනවා මේ බටලන්න ගැ එතකොට ඒ දීෂණ ඇති කර පුද්ගලය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ දීෂණේ නැති කරපු කිසිම දීෂණයක් පටන් ගත්තේ නැති මේ දීෂණ වලට එරෙහිව සටන් කරපු මහින්ද රාජපක්ෂ ඒකාධිපති කවුද ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරේ යාපනයේ ප්‍රදේශ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරේ කවුද ඡන්ද බලයක් තිබුණද එයාට මේ අමුතු ගාන තුලම මේ මේ පාලන තන්ත්‍රය තුලම ඡන්ද බලයක් තිබුණද මේ දෙමළ නායකින් මේවා මිනිසුන්ගෙන් හංගල කතා කරන්නේ නැහැ කී කී දෙනෙක් මේ මේවා ගැන අර ප්‍රසන්ටේෂන්ස් කරාද එක්සත් ජාතික පක්ෂෙම කිව්වනේ මේ උතුරේ ඡන්ද මෙච්චර කෙලින්ම අපිට හම්බ වෙනවා නැගිනේර ඡන්ද කෙලින්ම අපිට මෙච්චර හම්බ වෙනවා කියලා අපි දන්නවනේ ඒ අය ඔක්කොම විරුද්ධව ඡන්ද දෙන්නේ කියලා ඔය යාපනේ ඡන්ද දෙන්න නැතුව නවත්තන්න තිබුණා ඒකාධිපතියෙක් නම් ඒකාධිපතියෙක් නම් අද මහින්ද රාජපක්ෂ තවමත් බලේ ඉන්න තිබුණා